සුබ සන්ධ්‍යාවක් ඔබ සවස 6:30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත උතුරේ ජල ගැටලුවට ජනපතිගෙන් කඩිනම් විසඳුම් ලක්හිරු සෙවන අගමැති අතින් ජන අයිතියට සිසුන්ට ටැප් දෙන්න කැබිනට් අනුමැතිය තිස්ස අත්නායක නඩුව සමතේකට එකඟතාව මොල්ගොඩ ගඟ ගොඩ වෙයිද නව දිල්ලි ගින්නෙන් 17ක් මරුට මාලිකාවත් ලක්හිරු සෙවන මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අතිර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා රුපියල් මිලියන 1536ක ආයෝජනයකින් ක්‍රියාත්මක කළ දෙවන අදියරට නිවාස ඒකක 384ක් ඇතුළත් කොළඹ නගරයේ අඩුපහසුකම් සහිත ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත්කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කෙරුණා. අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මෙය ක්‍රියාත්මක කළේ. මහල් 11කින් සමන්විත නිවාස ව්‍යාපෘතිය තුළින් පවුල් රසකටම සෙත සැලසෙනවා. සියලු පහසුකම් වලින් සමන්විතවයි නිවාස ඉදි කර තිබෙන්නේ. ලක්හිරු සෙවන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේදී නිවාස ඒකක 192ක් ජනතා අයිතියට පත් කෙරුණා. කැලණිවැලි දුම්රිය මාර්ගය දිත්තු දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේදී නිවාස අහිමි වූ දෙමිටකොඩ හා නාරාහෙන් පිට දුම්රිය මාර්ගයේ දෙපස පදිංචිව සිටි ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදි කළා. නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් වසර 2020 වන විට නිවාස ඒකක 20000ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ලේලි ගෙවල් වල තමයි අපි ඉන්නේ. උතුරේ ජනතාවගේ දුගී භාවය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති ජල ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී. උතුරු පළාත සඳහා යෝජිත ජල ව්‍යාපෘති ආශ්‍රිත ප්‍රගති සමාලෝචනය කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ කෘෂිකර්මාන්තයේ ප්‍රධාන ජීවනෝපාය වූ උතුරු ප්‍රදේශයේ ජනතාවට එම කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් නිසි ලෙස සම්පාදනය කළහොත් එහි සෙසු සංවර්ධන ගැටලුවලටද ඒ සමගම විසඳුම් හිමිවන බවයි. රත්නපුර කෑගල්ල කලුතර ප්‍රදේශ යට කරමින් ගංවතුර ලෙස මුහුදට ගලා බසින ජලය නල මගින් උතුරට ගෙන යාමට තමා මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී බලධාරීන්ට පෙන්වා දුන්නා. පාරිසරික විනාශයකින් තොරව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘති මගින් කඩිනම් සහ සාර්ථක ප්‍රතිඵල උතුරේ ජනතාවට හිමිවනු ඇති බවටද ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළ කළා. මෙහිදී සමාලෝචනයට ලක් වූ තවත් කරුණක් වූයේ උතුරු පළාතේ කෘෂිකාර්මික කටයුතු සහ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා ක්‍රියාත්මක සෙසු ජල ව්‍යාපෘතිවල ප්‍රගතියයි. යෝජිත උතුරුමැද මහයල ව්‍යාපෘතිය නෙදර්ලන්ත රජයේ ආධාර ඇතුව 2020 වසරේ ක්‍රියාත්මක කිරීමට යෝජිත යාපනයේට ගඟක් ව්‍යාපෘතිය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. උතුරු හා උතුරුමැද පළාත ආශ්‍රිතව ජයිකා ආධාර යටතේ සිදු කෙරෙන එල්ලංගා පද්ධති සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතියද මෙහිදී සාකච්ඡාවට ලක් වූ කරුණු අතර වනවා. උසස් පෙළ සිසුන්ට ටැප් පරිගණක ලබා දීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම එකඟතාව පළ වූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. නූතන අධ්‍යාපනයේ විශ්වීය අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි පාසල් අධ්‍යාපනය සකස් කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ටැප් පරිකණක ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් ඊට අවශ්‍ය මුදල් වෙන් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාද එකඟතාව පළ කර තිබෙනවා. මෙම වැඩසටහන උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින් නියම ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් පාසල්වල ප්‍රථමයෙන් ක්‍රියාත්මක කෙරෙනු ඇති. අනතුරුව දිවයිනපුරා පාසල්වල උසස් පෙළ සිසුන්ට ටැප් පරිගණක ලබා දීම අපේක්ෂාවයි. මේ පිළිබඳ සමස්ත සැලසුම හා නියම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ආකාරය පිළිබඳ තොරතුරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත මීලක අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දීමට නියමිත බව අමාත්‍යවරයා පවසනවා.
පාසල් ළමුන්ට ටැප් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතිය කරගෙන යාමට අද අනුමැතිය දුන්නා 1AB පාසල්වල නියාමක ව්‍යාපෘතියක් විදිහට පටන් ගන්න කියලා ඊට පස්සේ මාස 3කින් පස්සේ මේ ක්‍රියාත්මක කරන්න අද අනුමැතිය දුන්නා ඒ සම්බන්ධයෙන් ඊළඟ කැබිනට් එකට ගරු ජනාධිපතිව වාර්තාවක් දෙන්නත් කිව්වා दुबई पुलिस भारे सिटीन गायन शुभे अमल पेरेरा हा ओहुगे पुत नदीमाल पेरेरा श्रीलंकावे प्रसिद्ध गायकीन बव श्रीलंकावे नीतिज्ञयिन दुबई पोलिसियट तहवुरु कला नीतिज्ञ उदुल प्रेमरत्न महताय मेसे करुणु इदिरिपत् कले माखंदुरी मदोष गायन शिल्पी अमल पेरेरा नदीमाल पेरेरा रंगन शिल्पी रायन वेंट्रोवन एतलु सेककरवन 31 दिनकु पसुगे पसुनदा दुबई पोलिसिय अत्तरंगोट गत्ता ए समग दुबई ही ओउन सहभागी वो साध्य पेवती स्थानी तिबी कोकीन मद्रव्यद हमुवुना गायन शिल्पी अमल पेरेरा हा नदीमाल पेरेरा गायनाकल गीत अंतर्जाले ओस्से लबागनिमिन पोलिसियट इदिरिपत् कल नीतिज्ञयिन ओउन श्रीलंकावे प्रसिद्ध गायकीन बव एहिदी तहवुरु कला एमेन्म ओउन्ट एपलबा दिन लेसट हा श्रीलंकावट पिटुवहल करन लेसट दुबई पोलिसियन इल्ला तिबेनवा मे अतर नदीमाल पेरेरागे रुद्र सांपलयन ही किसिंदु मद्रव्यक अडंगु नेति बव दुबई पोलिसिय तहवुरु कल बवद नीतिज्ञ उदुल प्रेमरत्न महता प्रकाश करनवा माकंदुरी मधुष के गोले कुलेस सलकिन हिट्यार अच्चिगे असेल इरंग हिवात गिसान मेत्ता रंदवु नियोग मत दिन हताक रंदवागिन प्रश्न किरीमट हम्बांतुट महेस्ट्रात अधिकरने अद अवसरल बादूना ओहु अत्तरं कुड़गत्ती टी पनस्साय गिनी अव्याग जीवउंड विसाखा हेरोवीन ग्रैम एकाई मिलिग्रैम एकसिय अनुवाग्द समकाई मे अतर माकंदुरी मधुष के तवत् गोले कुलेस सलकिन यग्दिहिगे नालक सुसंत कुमार अत्तरंगोटगिन लबन विसि देवनदाते रक्षित बंधनागार गतकर तिबेनवा ओहु अत्तरंगोटगत्ते हेरोइन ग्रैम देकाई मिलिग्रैम हारसिय असुवक्त समकाई माकंदुरी मधुष के पियाके अवमाकल्ल कटियुतु संविधान कर एत्ते मौन देदिना बवाई हेलिव एत्ते अपराध बुद्धि तुरतुरु विश्लेषण मृदुकांगे श्रीलंकावे पोलिसिये वीपीएन जाले तुल स्थापित क्रीमट कटेतु केरुणा श्रीलंका पोलिसिय हा श्री जयवर्धनपुर विश्वविद्यालय इक्वाई अपराध बुद्धि तुरतुरु विश्लेषण पद्धतिय क्रियात्मक किरेन्ने दिवेने सियलुम पोलिस स्थानवित दैनिकव वार्तावन अपराधवल तुरतुरु मेसदहा एतुलत किरेनवा अपराध वर्ग विसि हयक यटते हा एवाये अनुकोटस यटते एहिदी वर्गीकरणय किरेनवा गूगल सितियम भावित करमिन अपराध सिदुवु स्थानय पद्धतिय तुल गबडा कर गैनीम मेहि अति विशेष लक्षणयक अपराध व्याप्तवीम वैडिम अपराध सिदुवन प्रदेश हदुना गैनीम ए सदहा हेतु हदुना गैनीम सह अपराध करुवन्गे क्रियाकारकम हदुना गैनीमट मिमकिन हैकियाव लबिनवा එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්සත්නායක මහතාට එරෙහි නඩුව සමත්‍රයකට පත් කර ගැනීමට දෙපාර්ශවයේ එකඟතාවකට පැමිණ තිබෙනවා. මෙම නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට දෙපාර්ශවයේ එකඟ වී ඇති බවයි එම පාර්ශවයන් කොළඹ මහාධිකරණයට අද දැනුම් දුන්නේ. පසුගිය ජනාධිපතිවරණ සමයේ කූට ලේඛනයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ජාතිවාදී ඇවිස්සීමේ ක්‍රියාවක නිරත වූ බවටයි තිස්ස අත්නායක මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. කොටුව මහාධිකරණයේ හමුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ අධිචෝදනා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් විත්තිපාර්ශවයේ නීතිපතිවරයා වෙත ලිපියක් එවා ඇති බවයි. නඩුව සමතේකින් අවසන් කර ගැනීමට නඩුවේ පළමු සාක්ෂිකරුවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළ කර ඇති බවද ඔහු කියා සිටියා. කෙසේ වෙතත් නඩු කටයුතු අවසන් කර ගැනීම සමාව අයදීමකින් සිදුවේද වෙනත් ක්‍රමයකින් සිදුවේද යන්න දැන ගැනීමට තම සේවාදායකයා අපේක්ෂා කරන බව රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් පෙරේරා මහතා ප්‍රකාශ කළා. නඩුවේ දෙවනි සාක්ෂිකරු වන ජනාධිපතිතුමාගේ ස්ථාවරය දැන ගැනීමට නඩුවේ වත්මන් තත්ත්වයේ ජනාධිපතිතුමා වෙත ලිඛිතව දැනුම් දීමට බලාපොරොත්තු වන බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා මෙහිදී සඳහන් කළේ. මෙම නඩුව කෙටි ක්‍රමයකින් සමාව අයදීමකින් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බව තිස්ස අත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පැවසුවා. මෙම සමත වීම සම්බන්ධයෙන් ප්‍රගතිය දැන ගැනීමට නඩුව මාර්තු මාස 25 වනදා කැඳවීමට නියමිතයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානි ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව ගොනු කළ ඇති නඩුවේ පැමිණිලි පාර්ශවයේ සාක්ෂි විමසීම අද අවසන් කෙරුණා. ඒ ස්ත්‍ර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී පැමිණිලි පාර්ශවයේ සාක්ෂි විමසීම අවසන් කරන බව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා දැනුම් දුන්නා. ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ පුද්ගලික සමාගමේ නීති විරෝධී ලෙස ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියට අදාළ නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කිරීම සඳහා කරුණු අධ්‍යයනය කරමින් සිටින බව අලස් කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන්නා 2014 වසරේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියේදී රුපියල් 5 කෝටි 31 ලක්ෂයක මුදලක් අවභාවිත කර ඇති බවට අලුත්ගමගේ මහතාට චෝදනා එල්ල වුණා මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කිරීම සඳහා අගවිනිසුරු වරයාගේ මතය විමසන බව අලස් කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන්නා රජයෙන් පහසුකම් ලබා දීමට කටයුතු කරන බැවින් උපරිම ජයග්‍රහණ ලබා දීම ක්‍රීඩකින්ගේ වගකීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා නිවාස ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහනකට කිමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා අද අපි මේ ලබා දෙන හයිය තුලින් ඔබලාට ලැබෙන මානසික ශක්තිය තුල ක්‍රීඩා නීති රාමුව තුල කල යුතු සියලුම දේවල් ඉෂ්ට සිද්ධ කරලා අපේ රටට ජාත්‍යන්තර වශයෙන් ලබාගත හැක්කේ ලෝක කුසලානේද ඔලිම්පික් කුසලානේද ලෝක ශෝරතාවේද අන්න ඒ තලයට යන්නට ඔබ අද සියලු දෙනාම හිතට ගන්නේ කියලා මම ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනෙකුට හා අංගම්පුර සටන් ශිල්පී අජන්ත මහන්තාරච්චි සඳහා අඟුලාන සයුරුපුර නිවාස ව්‍යාපෘතියේ නිවාස ඔප්පු ලබා දීමට කටයුතු කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිවාස ලබා දීමේ සම්පූර්ණ ගරුත්වය ජනාධිපතිතුමාට හා අග්‍රාමාත්‍යවරයාට හිමි විය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. 71 වන ජාතික දින සැමරුමට සමගාමීව සංවිධාන කළ එකට සිටිමු සමාරම්භක උළෙල හා සංස්කෘතික ප්‍රසංගය මෙවන විට පැවැත්වෙනවා. එය පැවැත්වෙන්නේ කොටුව ලෝකවිනද මධ්‍යස්ථානය සහ ඕලහඳ රෝහල් පරිසරයේ කේන්ද්‍ර කරගනිමින්. එහි තේමාව වී ඇත්තේ එක්ව සිතන්න එක්ව හැදින් යන්නයි ජාතික වැදගත්කමකින් යුතු සියලු වැඩසටහන්වලදී එක්ව ක්‍රියාත්මක වීම දිරිගන්වමින් යන අලුත් ගමනක ප්‍රවේශය සනිටුවන් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශයේ ආරක්ෂක අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා යුද හමුදාව මේ සංවිධානය කර තිබෙනවා මෙම වැඩසටහනේ පටිගත කළ දර්ශන ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව ITN ඔසේ ප්‍රේක්ෂකීන්ට දැක බලාගත හැකි වෙනවා මැදම අධිවේගී මාර්ගයේ මේරිගම සිට කුරුණෑකල දක්වා දෙවන අදියරේ ඉදිකිරීම අවසන් අදියරට පැමිණ තිබෙනවා. එම මාර්ගය ලබන අගෝස්තු මාසය වන විට ජනතා අයිතියට පත්කිරීම සැලසුමයි. මේරිගම සිට කුරුණෑකල දක්වා කොටස ඉදිකිරීම සිදුවන ආකාරය දැක බලා ගැනීමට මාධ්‍යවේදීන් සහ මහා සංගරත්නයට අවස්ථාව හිමි වුණා. ඒ පිළිබඳ මේ වාර්තාව තාරකා විජේවංශකෙන් මන්දංගින්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටසේ ඒ කියන්නේ මිරිගම සිට කුණෑගල දක්වා ඉදවන මාර්ග කොටසේ මේ මාර්ග කොටසේ දිග කිලෝමීටර් 39.62ක් පමණ වනවා මේ වනිට මෙහි වැඩ කටයුතු 60% ක පමණ කොටසක් අවසන් කර තිබෙනවා මෙරට දවන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2016 වසරේදී අදිර 4ක් යටතේ මෙහි ඉදිකිරීම සිදු කෙරෙනවා පළමු අදිර යටතේ කඩවත සිට මිරිගම දක්වා ඉදිකිරීම සිදු කෙරෙනවා එම කොටස කිලෝමීටර් 37.09 දිගකින් යුක්තයි. මෙරිගම සිට කුණෑගල දක්වා කොටස දෙවන අදියරට අයත්. තුන්වන අදියර පොතුහැර සිට ගලගෙදර දක්වායි. හතරවන අදියර කුණෑගල සිට දඹුල්ල දක්වා ක්‍රියාත්මක කෙරෙනවා. අමාත්‍ය ලක්ෂ්මන් කිරෙල්ල මහතාගේ ආරාධනාවකට අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම නිරීක්ෂණයට මාධ්‍යවේදීන්ට අවස්ථාව උදා වුණා. අස්කිර පාර්ශ්වයේ අනුනායක පූජා අනමඩුවේ ධම්මදස්සේ මල්ලතු පාර්ශ්වයේ අනුනායක පූජනීය අංගොඩ විජිතසිරියන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද එම අවස්ථාවට එක් වුණා. තදවන විට මහ ජනතාවත් ඒ හැම දිනමත් තේරුම්ගෙන තිබෙනවා මේ ව්‍යාපෘතියේ පවතින ආර්ථවත් භාවයේ කුඩා රටක් වන අපේ රට මේ සංවර්ධන කාර්යයේ ඉදිරියට ගමන් කිරීමේදී මේ ව්‍යාපෘතියෙන් බෙහෙවින්ම ප්‍රයෝජනවත් වන බව සඳහන් කරන්නට ඕනේ. සුවිශාල ඉදිකිරීම සමුදායක් මේ අවස්ථාවන විට නිම වෙලා තියෙනවා. තවල් කොටසක් කරගෙන යනවා. ඒ අනුව ඊටාම කෙටි කාලයකින් සාර්ථකව මෙහි නිමාව දකින්න අපට පුළුවන්කම ලැබෙනවා.
පාරක් හදනවායි කියලා ඉස්සර අපි අහලා තියෙන්නේ සාමාන්‍යයෙන් පස් උඩින් ගමක් මැද්දෙන් නගරයක් මැද්දෙන් සාමාන්‍ය මහ පොළොව උඩින් ඒ ක්‍රමවිධීන් පමණයි. නමුත් ලෝකයේ දියුණු වෙනවා සමගම අපට ඕනෑ කරනවා ඊට වඩා සුවිශාල දැවැන්ත මාර්ග පද්ධතියක්. මේ මාර්ගය අධිවේගී මාර්ගයක් හැටියට ගොඩනැගීම පිළිබඳව මහා සංඝ රත්නේ ප්‍රසාදය වර්තමාන රජයේ මේ වේලාවේදී පළ කරනවා. मध्यम अतिवेगी मार्गे दिवन अधिक्रीम सदा देशीय समागम कृजुम संबंध वीम विशेषत्वयाक ලංකාවේ අධිවේගී මාර්ගයක් හැදුවා නම් ඉස්සලාම හදන්න තිබ්බේ අගනුවර ඉඳලා දෙවනි අගනුවරට. යහපාන රජයේ බිහි වුණයින් පස්සේ ගරු ජනාධිපතිතුමාගේ තකපැතුමාගේ ආශිර්වාදය ඇතිව අපිට පුළුවන් වුණා මේ අධිවේගී මාර්ගය ආරම්භ කරන්න. දකුණුවේ අධිවේගී මාර්ගය ඉදි කරන්න අවුරුදු 10ක් ගියා. නමුත් අපිට පුළුවන් වෙනවා මේ කිලෝමීටර් 40 මීරිගම කුරුණෑගල කොටස මේ අවුරුද්දේ අන්තිමට අවසන් කරලා මහනුවරට යන්න අලුත් පාරක් නිර්මාණය වෙනවා. මං හිතන්නේ කන්ද උඩට පළාත්වල විශාල දියුණුවක් මේ පාරත් එක ලැබෙන එක ඒකාන්තයි. වැඩ කටයුතු 60කට වඩා නිම වෙලා ඉවරයි. දක්ෂින අධිවේග මාර්ගය වගේ නෙමේ මේ අධිවේග මාර්ගයට සියලු ප්‍රතිපාදන සියලුම මුදල් යොදවලා තියෙන්නේ රාජ්‍ය බැංකු වලින්. මේ රජේ මොනවද කිරුවේ කියන අයට හොඳ උත්තරයක් තමයි මේක මෙන්න කරලා තියෙනවා. ඕන කෙනෙක් ඇවිල්ලා බලන්න. රාජ්‍ය අමාත්‍යවරුන් වන ජේ.සී. අලවතුල, අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතුරුන්ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා. මෙරිගම සිට කුණෑගල දක්වා වන කොටසේ ඉදිකිරීම සඳහා වැයකල මුදල රුපියල් බිලියන 137ක් දේශීය බැංකු මගින් මෙම මූල්‍යාධාර සැපයනවා. 2017 වසරේ ආරම්භ කළ මෙම කොටසේ ඉදිකිරීම මාස 30ක් වැනි කාලයකදී අවසන් කිරීම සලසුමයි. රටක සංවර්ධනයේ ප්‍රධාන මිනුම් දණ්ඩක් ලෙස මම්මාව දියුණු වීම හඳුන්වන්නට පුළුවන්. මෙතෙක් අපේ රටේ ඉදිකරන අධිවේගී මාර්ග ඉදිකරන්නේ සමතලා පොළවක. නමුත් මධ්‍යම අධිවේගී මාර්ගය අපේ රටේ ඉදිකර තිබෙන අනෙකුත් අධිවේගී මාර්ගවලට වඩා සංකීර්ණයි. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට මෙම මධ්‍යම අධිවේගී මාර්ගය මූලික හේතුවක් බවට පත්වීම නොඅනුමානයි. කෙනතුමයන්ගේ චමිල ආනන්ද සමගින් මම තාරකා විජේවංශ IGN ප්‍රෝත්‍යාශය වෙනුවෙන් අයවැය එනතෙක් බොහෝ දින බලා සිටින්නේ තමන්ට ලැබෙන සහන මොනවාද යන්න දැන ගැනීමටයි. රාජ්‍ය සේවකිනුත් ඒ අතර විශේෂයි. අයවැයට පෙර විශේෂාංගය අද වෙනවන්නේ රාජ්‍ය සේවකයන් පිළිබඳ මේ සාකච්ඡාවට. ලංකාවේ රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණය ලක්ෂ 10කට වැඩි. ගෞරවනීය රාජ්‍ය නිලධාරීන්ට මෙවර අයවැය සහන ලැබෙයිද? අප සූදානම්. අයවැය අරමුණු ගැන ඔබට කියන්න. කාර්යක්ෂම හා ඵලදායී මහජන සේවයක් සැපයීමට හැකි පරිදි රාජ්‍ය සේවයට අවශ්‍ය පහසුකම් සැලසීම රජයේ ප්‍රධාන අරමුණක් වෙනවා. ඒ වෙනුවෙන් පසුගිය අයවැය තුලද රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කර තිබුණා. මෙවරද රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සැලසෙන අයවැයක් ඉදිරිපත් වෙන බවයි වාර්තා වන්නේ. අපිට ගිය අයවැයෙන් රුපියල් 10000ක් දැන් වර්තමාන රජයෙන් අපිට වැඩි කරා මූලික පඩියට. හොඳයි අපිට යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා ඒ ඉදිරි වැඩ පිළිවෙල ගැන. කමිටුමා කියලා දිනා මේ සැරේ තම් සාහනයක් ලබා දෙනවා කියලා. අපි යම්කිසි සාහනයක් බලාපොරොත්තු වෙන අතර තුරේ පොදුවේ සියලු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ විල වල යම් මිල ආරකිරීම බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය ජනතාව වෙනුවෙන් යම් සාහනයක් සලසන ගමන් රජයේ සේවකයන්ට හෝ ප්‍රෞද්ගලික සේවකයන්ට සමාන ජීවත් වීමේ වැටුපක් ලබා දෙන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. වැටුප් වැඩි කිරීම ගැන අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම මේ අයවැයනුත් අපේ රජයේ සේවකයන්ට යම්කිසි වැටුප් වැඩිවීමක් දෙනවා නම් අපි සතුටු වෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. රාජ්‍ය සේවකගේ පෞද්ගලික සේවක කියලා ඔක්කොම එකයි එකම මිනිස්සු. සර්ව සාධාරණ වෙන බජට් එකෙන් ඒ වැටුප් වැඩි කරන ක්‍රමවේද මුදල් ඇමතුමා විසින් ගේනවා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා. රුපියලේ අගය ඉලියාමේදී ඒ පිළිබඳව කිසිවෙකුත් අදහස් පළ නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුවාමි වාතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. රුපියල යම් තත්ත්වයක උඩට ඇවිල්ලා මට මතකයි අපේ බන්දුන ගුණවර්ධන අපේ ආර්ථික විශේෂඥයා පාර්ලිමේන්තුවේ එතුමා කිව්වා ඩොලර් එක ඉහළට යනකොට ඒක අපි අතින් අල්ලා නවත්තන්නද කියලා. හැබැයි අද එතුමල්ලා කවුරුත් මේ ගැන කතාවක් නැහැ. පාතාලය මර්ධනය කළ යුතු ආකාරය පිළිබඳවද හෙක්ටර් අපුහාමි මහතා මෙහිදී කියා සිටියා. මේ පාතාලය අනිවාර්යෙන් නැති කරන්න ඕන මේ රටේ. ඒ නැති නොකර අපිට යන්න බෑ. ඉතින් ශ්‍රී ලංකා පොලිසිය යුද හමුදාව විතරක් නෙමෙයි සිවිල් සංවිධාන ජනතාව මේ සියලු දෙනා එකරාශි කරගෙන තමයි මේ වැටලීම් ටික හරියට කරන්න. ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන්ද ඒ මහතා අදහස් පළ කළා. ජාතික ආණ්ඩුවක් ජනතාව ඉල්ලන්නේ ඇමතිකම් දෙන්න නෙවෙයි. මේ රටේ ආණ්ඩුවක් පවත්වාගෙන යන්න ඕන. මේ ආණ්ඩුව
දෙදාස් විස්සය අගෝස්තු වෙනකම් පාර්ලිමේන්තුව තියෙනවා ඊළඟ පත් වෙන ජනාධිපතිවරයාට තමයි 2020 පෙබරවාරි වරින් පස්සේ මේක විසිරවනවා නම් විසිරවන්න බලය තියෙනවා එතකම් මේ ආණ්ඩුව ගෙනියන්න ඕන අපි මින් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ මොන විදිය ප්‍රශ්න ආවත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් විතරයි අපේ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන්න වෙන කිසිම කෙනෙක් අපි ඉදිරිපත් කරන්නේ කුමන බලවේග කුමන බලපෑම ආවත් बोलकोट जलाशय अपे रटे सुंदरत्वे इहल नंगवल सोबाधामे महगुद आयादयाक ए सुंदरत्वे विनाश किरीमट दरन उत्साहयाक पिलिबंदवाई अद रहसिगत साक्षिकरुआगे हेलितरव्व बस्नाहिर पलाते विशालतम स्वाभाविक जलाशय लेस हेंदिन्वेन बोलगोड जलाशय भंडारगम प्रदेशयेन आरंभवी प्रधान नगर किहिपयक्म पसुकर पानदुरिन महासागरे हाइक्वनवा ई गमन मार्गेदी मोरटुव नगरे पसुकर यान मेम जलाशय इवुर स्थान किहिपयकिन्म पस्तमा गोड किरीबन सिदुवन बवई अपट वार्ता वुने एयनुव मोरटुव विश्वविद्यालय बोलगोड गंगट मायुम यान गंगयूर प्रदेशयक मेलेस पस्तमा गोड कर तिबेनवा एदी विश्वविद्यालय सीमावे सिट अक्कर भागयक पमन कोटसक बोलगोड जलाशय देसट गोड कर ऐति बवई वार्ता वन्ने मेहदी विशाल परिसर हानियक सिदुवी ऐति अतर मेविनी क्रियादाम्यक कागे अवसरेकिन सिदु कलेद यन्न पिलिबंद रहस्यगत साक्षिकरुवा विमसा सिटिन्ने मेहि सत्य अनावरणे किरीमे अरमुनि सिद्धिय संबंधयेन मोरटुव विश्वविद्यालय उपकुलपतिवरयागेन अप विमसा सिटि अतर एहिदी ओहु संदहन कले एवेनि सिदुवीमक पिलिबंद वार्ता नोवन बवई නමුත් ඔබ මේ දකින්නේ බොල්ගොඩ ගංගේ සිට මොරටු විශ්වවිද්‍යාලය දක්වා භූමිය ගොඩ කර ඇති ආකාරයයි. මෙම රූප රාමුවේ පෙනෙන ගොඩනැගිල්ල පැරණි බෝට්ටු අංගණය ලෙස භාවිත කර තිබෙනවා. මෙම සිද්ධිය පිළිබඳ වගකිවයුත්තන්ගේ ෂණික අවධානය යොමු වුණු ඇතැයි රහසිගත සාක්ෂිකරුවා දැඩි අවධානයෙන් බලා සිටිනවා. මෙම පරිසර විනාශය පිළිබඳ තවත් තොරතුරු රහසිගත සාක්ෂිකරුවා තුලින් ඉදිරියේදී හෙළි කිරීමට නියමිතයි. ITN සහසහායයේ ප්‍රවෘත්ති අතට අවසන්. යලිතමමු රාත්‍රී 9:30ට. www.itnnews.lk